මොකෙත් කොයි දේ පටන් ගත්තත් කොයි දේ කරන්න ගියත් කොයි හරි පළුද්දක් තියෙනවා කොයි හරි ඇදයක් තියෙනවා හැම ශේෂ්ත්‍රයකම මේකයි දේශපාලන ශේෂ්ත්‍රේ විතරක් කියලා අපි හිතාගෙන ඉච්චට ඒක දේශපාලන ශේෂ්ත්‍රේ විතරක් නෙවෙයි හැම ශේෂ්ත්‍රෙටම තියෙනවා රත්නපුරේ ඉන්න මහතුරු ව්‍යාපාරිකයෝ නම් එකක් කියනවා ඔයගොල්ලෝ ඉස්සරහින් බදුල්ල තරහ වෙන්න එපා කිව්වා ඇල්ලට ගිහින් බලන්න ටුවලසින් ප්‍රොමෝට් වෙලා තියෙන කොහොමද ඔයගොල්ලෝගේ හෝටල් එකක්වත් නැහැ ඉතත්තේ කාමරයක් ගන්න ඉස්සරහම තලේ තමයි සුද්ධ වැඩිම නැවතු ඒ ගැන හිතලා වැඩ කරන්න ඕන කාලයක් රත්නපුරේ තියෙනවා රත්නපුරේ අය හිකාගෙන ඉන්නවා අපි මැණික් කොලින් මේ රටට ඔව් පිළිගන්නවා හොඳ ආදායමක් කරලා දෙනවා හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් බේරුවල අලුත්ගම අනිත් පැත්තෙන් දකුණු ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරේ විශාල ආදායමක් මේ රටට ආරම්භ වෙනවා සමහර ව්‍යාපාරිකෝ හිතාගෙන ඉන්නවා අපි ඇවිල්ලා ආරාධනා කරලා ගෙන්නගෙන මොකක්ද නිමෝන්නේ අපි මේක අපේ ව්‍යාපාරයක් නෙමෙයි මේක ඕගොල්ලෝගේ ව්‍යාපාරයක් මේකට අත්කලක් දීලා මේකට සහයෝගයක් දෙන්න අපි මම මේක ගැන මගේ සම්බන්ධයක් නැහැ මම අද මේ උත්සවයේ සභාපතිතුමා කරපු ආරාධනාව හින්දා මම දන්නවා ගිය මාසේ ලාස් වේගාස් වල අපේ බූත් 12 තිබ්බා මම මේ අපේ වැඩ කරන්න ඇයිද කියනවා අඩුම සෞතුම හිඟන විදියට තිබ්බ අපේ බූත් 12 එහෙම කරන්න එපා සභාපතිතුමාට මම කිව්වේ අනිත් රටවල් වල අයට ලස්සන දේව හදලා අපේ මණිකා සුවන්නාපන්න අධිකාරී ඉතාමත්ම සෞතු විදියට මේ බූත් 12 අඩු දව කරලා සභාපතිතුමා නැවතව තාම මතක තියාගන්නේ මේ කියපු ටික. ඒක නිසා මම ඔබතුමා පත් කරෙත් ඒකයි මේ මෙතෙන්ද කෙලින් වැඩ කරන්න ඕනේ කෙලින් කතා කරන්න ඕනේ කෙලින් කියන්න. එහෙම නැත්නම් මේ තේරුමක් නැහැ. එහෙමනම් මේක සාර්ථක වෙන්නේ. නිව්යෝර්ක් වල ඩොලර් 450 කාමරේ. ඩොලර් 450 එක කාමරයක්. 8 4 කාමරයක්. 8 10 කාමරයක්. ඩොලර් 450. අපේ ස්විට් රූම් එක රුපියල් 20000. 30000. ස්විට් රූම් එක 35000 සමහරවිට. නැත්තට ඒවත් අපි මෙහෙමවත් ඉන්න එක ගැන සතුටුයි. ඔක්කොම එකතු වෙලා මේ වැඩේ ව්‍යාප කරලා මේ රටේ තියෙන සම්පත පිටරටට විදේශිකයින් රත්නපුරේදීත් විකුණන්න පුළුවන් නම් ලොකු දෙයක්. අනිත් ව්‍යාපාරිකෝ හිතන්න එපා මේකෙන් අපිට පාඩු වෙයි. අපිට මේවා වෙයි අර මේ. එහෙම වෙන්නේ නැහැ.